මේ වන විට දකුණු පළාතේ කොවිඩ් තොරතුරු මධ්‍යස්ථානයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා අද දිනේ කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් තොරතුරු. ඒ නිසා අපත් සමග රැඳී සිටිනවා ලලිත් ජාමින්ද මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්න. අපිට කියන්න ලලිත් මේ වන විට දකුණු පළාතේ කොවිඩ් තත්ත්වය පිළිබඳ සමස්ත වාර්තාවේ තත්ත්වය මොකක්ද කියලා. ඔය ඇත්තටම කළු දකුණු පළාත් කොවිඩ් තොරතුරු මධ්‍යස්ථානය මගින් නිකුත් කරනු ලැබූ වාර්තාව අද පස්වරුවේ අපිට වෙත ලැබී තිබෙනවා. අද දින දකුණු පළාතෙන් කොවිඩ් ආසාදිත රෝගීන් 250 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඊට වැඩිය කොවිඩ් නව කොවිඩ් ආසාදිත රෝගීන්ගේ අඩුවීමේ තත්ත්වයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඊයේ කොවිඩ් ආසාදිත රෝගීන් 500 සීමාව පසු කර ගියා නව කොවිඩ් ආසාදිත රෝගීන් දකුණු පළාතේ. නමුත් අද වාර්තා වෙන්නේ 350 දෙනෙක් තමයි අද වාර්තා වෙන්නේ. මේ 350 දෙනා අතරින් 330 දෙනෙක් වාර්තා වෙන්නේ ප්‍රජාවගෙන් තමයි හඳුනාගෙන තිබෙන්නේ. ඒ වගේම සෞඛ්‍ය ඒ වගේම කොරෝනා මධ්‍යස්ථානවලින් එක් රෝගියෙක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම බන්ධනාගාරය තුළින් රෝගී 16 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම තවත් සෞඛ්‍ය මධ්‍යස්ථානයකින් එක් රෝගියෙක් වාර්තා වී තිබෙනවා. අද දින ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිත රෝගීන් 162 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම අපි මාතර දිස්ත්‍රික්ක වෙතම අවධානය යොමු කළොත් මාතර දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිත රෝගීන් 113 දෙනෙක්. ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගීන් 57 දෙනෙක් වාර්තා වී තිබෙනවා. කොරෝනා වසංගතයේ ආරම්භ කළ අවස්ථාවේ සිට මේ දක්වා කාලය තුළ අපි තොරතුරු කොවිඩ් තොරතුරු පිළිබඳ සඳහන් කළොත් දකුණු පළාතෙන් කොවිඩ් ආසාදිත රෝගීන් 10,222ක්. මේ වෙනකොට දකුණු පළාතෙන් වාර්තා වෙන කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව දසදහස පසු කර තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් මේ කාල සීමාව තුළ කොවිඩ් ආසාදිත රෝගීන් 5,416 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,480 දෙනෙක් වාර්තා වී තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත රෝගීන් 1,326 දෙනෙක් මේ කාල සීමාව තුළ වාර්තා වී තිබෙනවා. ඇත්තටම තුන්වන කොරෝනා රැල්ල ආරම්භයේ සිට මේ දක්වා අපි සඳහන් කරොත් පළමු සහ දෙවන කොරෝනා රැලි වලට වැඩිය තුන්වන කොරෝනා රැලි නම කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීමේ සීක්‍රෙන් වාර්තා වීමේ ප්‍රවණතාවයක් තමයි මෙම සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කිරීමේදී අපට දක්නට ලැබෙන්නේ. ඔව් ඇත්තටම අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ මට්ටමින් නම් කොවිඩ් ආසාදිත රෝගීන් පිළිබඳ සඳහන් කරොත් අද දින අපි මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් නම් කොවිඩ් ආසාදිත රෝගීන් 14 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ වගේම අම්බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් රෝගීන් 7 දෙනෙක්, බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් රෝගීන් 6 දෙනෙක්, බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් 1 රෝගියෙක්, බෝපිපුත්තර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් රෝගීන් 12 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් අද දින නව කොවිඩ් ආසාදිත රෝගීන් 26 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ගාල්ල මහනගර සභා බලප්‍රදේශයෙන් රෝගීන් 13 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඊයේ මෙන්ම අද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් තමයි වැඩිම කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව අද දිනද වාර්තා වෙන්නේ. මෙම සංඛ්‍යා ලේඛන වලට අනුව ඉක්ුත් පැය 24 තුල කාලය තුල හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් නව කොවිඩ් ආසාදිත රෝගීන් 31 දෙනෙක් වාර්තා වෙනවා. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් රෝගීන් 4 දෙනෙක්, ඉමදුවෙන් රෝගීන් 13 දෙනෙක්, ඉඳුරුවෙන් රෝගීන් 2 දෙනෙක්, කරන්දෙනියෙන් රෝගීන් 7 දෙනෙක්, නාගොඩින් 1යි, නෙළුවෙන් 1යි, නියාගමින් 1යි, රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් රෝගීන් 10 දෙනෙක් වාර්තා වෙනවා. ඒ වගේම වැලිවිටිය දූතුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් රෝගීන් 2 දෙනෙක් වාර්තා වෙනවා. යක්කලමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් රෝගීන් 6 දෙනෙක් වාර්තා වෙනවා. ඒ වගේම අපි සඳහන් කරොත් මාතර දිස්ත්‍රික්කයේ වෙත අපි අවධානය යොමු කළත් මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් රෝගීන් 14 දෙනෙක් වාර්තා වෙනවා. ඒ වගේම දෙවිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් රෝගීන් 7 දෙනෙක්, දික්වැල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් රෝගීන් 3 දෙනෙක්, හක්මන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් රෝගීන් 4 දෙනෙක්, කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් 1 රෝගියෙක්, ඒ වගේම කිරින්ද පුහුල්වැල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් රෝගීන් 4 දෙනෙක්, කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් රෝගීන් 5 දෙනෙක් වාර්තා වී තිබෙනවා. අන්න ඒ ආකාරයෙන් තමයි මාතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වෙන්නේ. ඒ වගේම අපි හම්බන්තොට දිස්ත්‍රික්කය වෙත යමු වුණොත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ මට්ටමින් නව කොවිඩ් ආසාදිත රෝගීන් පිළිබඳ තොරතුරු සටහන් කළොත් සූර්යවැල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් රෝගීන් 4 දෙනෙක්, තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් රෝගීන් 9 දෙනෙක්, වලස්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂෙන් රෝගීන් 9 දෙනෙක් සහ වීරකැටිය
balas mula sauke wai dindari kotashen rogin nama denik saha, wira katia sauke wai dindari kotashen rogin dahak ke denik wartawi kibinawa.